දෙවිතුරා ටෙලිකතාව බලන ඔයාලා දන්නවා සඳිත යන්නේ මොන වගේ දෙයක්ද කියලා. අනිවාර්යයෙන්ම ඉදිරියට ඒෂා යනවා. ඒක ස්ථීරවම කියන්න පුළුවන්. ඉතින් මෙතනදී විඳි ටිකක් ඒෂට හරහටම තමයි කතා කරන්නේ. හැබැයි අනිවාර්යයෙන්ම ඒෂාට මේ කරන අපහසුකම් වලට විඳිට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. මොකද අගස්ති ඒෂාට බණිනකන් කට වහගෙන ඉන්නේ නැහැ. මෙතනදී එක පාටම අගස්තිට ඒෂා ගැන පියවරක් ගන්න බැරි වුණාද අනිවාර්යයෙන්ම මේ දේවල් අගස්ති හිතේ තියාගෙන ඉන්නේ. අන්න එදාට විඳිට ඇප නැති වෙන අගස්ති හොඳට කියලා දෙනවා. ඒක ළඟදීම සිදුවෙන දෙයක්. ඉතින් යාළුවනේ අගස්ති අනිවාර්යයෙන්ම ඒෂාගේ පැත්තට තමයි කමෙන්ට් එක දෙන්නේ. දුන්නේත් එහෙමයි. ඔයාලට මතකනේ අගස්ති සින්දුව කියලා. මේ සින්දුව අද තමයි ලස්සනටම ඇහුවේ කියනවා. විඳි එතකොට කෑ ගැහුවා. කොහොම නමුත් මේ දේවල් නිසා විඳිට සිද්ධ වෙනවා අගස්තිගේ හොඳට බැනුම් අහගන්න. ඒක ළඟදීම වෙනවා. සම්පත යන්නේ හිතා ගන්න බැරි කොටසක්. ඉතින් අනිවාර්යයෙන්ම ඒෂට දිනුම එනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා.